ප්‍රතිපුණතාවය 15 පිරිවැය හැසිරීම හා පිරිවැය පරිමාලාභ විශ්ලේෂණය තුලින් කළමනාකරණ තීරණ ගැනීම ක්‍රියාවලියට දායක වෙයි. නිපුණතා මට්ටම තමයි පිරිවැය හැසිරීම විග්‍රහ කරයි. දරුවන් සමග දවසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ලාභ පරිමා සටහන. මේ වෙනකොට ඔබ ඉගෙනගත්ත ප්‍රස්ථාර ඇසුරින් කොහොමද පිරිවැය පරිමාලාභ විශ්ලේෂණය කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඔබ හඳුනාගත්ත මුළු පිරිවැය රේඛාව සහ මුළු විකුණුම් ආදායම රේඛාව එකිනෙකට කැපි යන ලක්ෂයේ මුළු පිරිවැය සහ මුළු ආදායම සමාන වෙනවා අන්න ඒ ස්ථානයේ තමයි සමච්ඡේද ලක්ෂය කියලා ප්‍රස්ථාරය ඇසුරින් හඳුනාගත්තේ එහෙමනම් ලාභ පරිමා සටහන කියන්නේ කොමක්ද කියලා අද දවසේ අපි හඳුනා ගන්න ඕනේ. එනම් මෙහිදී එක් එක් විකුණුම් මට්ටමට අදාළ ලාභය පෙන්වන මනසේ අඳුන ලබන වක්‍රය තමයි ලාභ පරිමා සටහන කියලා හඳුනා ගන්න. ඒ කියන්නේ විකුණුම් මට්ටමට අදාළව ලාභය පෙන්වන මනසේ අඳින ලද වක්‍රය අපි හඳුනා ගන්නවා ලාභ පරිමා සටහන කියලා. එහෙමනම් අපි උදාහරණයක් අනුවම හඳුනා ගනිමු. නිෂ්පාදන සමාගමක් ඔක්සිමීටර් නිපදවන අතර ඒකක මිල රුපියල් 3000කි. ඒකක විචල් පිරිවැය රුපියල් 2000ක් වන අතර ස්ථාවර පිරිවැය රුපියල් 600000කි. මෙම තොරතුරු ඇසුරින් පිරිවැය පරිමාලාභ ප්‍රස්ථාරයත්, ඒ කියන පසුගිය පාඩමින් ඉගෙනගත්ත පිරිවැය පරිමාලාභ ප්‍රස්ථාරය සහ ලාභ පරිමා ප්‍රස්ථාරයත් පිළියෙල කරන්නේ කොයි ආකාරයේද කියලා බලමු මේ තොරතුරු වලට අනුව. පිරිවැය පරිමාලාභ ප්‍රස්ථාරය පිරිවැය ආදායම ඔබ පසුගිය පාඩමේදී ඔබට මතක ඇති අපි සිරසාක්ෂය තුළ මෙන්න මේ විදිහට නිරූපණය කරනවා පිරිවැය ආදායම වටිනාකම. ඊළඟට ඒකක තිරසාක්ෂයේ පෙන්වුම් කරනවා. එහෙමනම් නිෂ්පාදන සමාගම ඔක්සිමීටර් නිපදවන අතර ඒකක විකුණුම් මිල 3000ක්, ඒකක විචල්‍ය පිරිවැය 2000ක්, ඊළඟට ස්ථාවර පිරිවැය 600000ක්. එහෙමනම් ඒකක ඒකක ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම ස්ථාවර පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ. එහෙමනම් 600000යි ස්ථාවර පිරිවැය රේඛාව අපි මෙන්න මේ ආකාරයට සමාන්තරව යනවා 600000. එහෙනම් 300 දිත් 600000මයි, ඊළඟට ඒකක 600 දිත් 600000ම විදියට අපිට හඳුනාගන්න පුළුවන් වෙනවා. ආදායම් රේඛාව කොයි ආකාරයටද කියලා බලන්න. ආදායම් රේඛාව ඔබට මතක ඇති පසුගිය පාඩමේදී අපි ඔබ සාකච්ඡා කරා එක ඒකකයක 3000 නම් අපි මේක 300 300 ඔබට දීලා තියෙන. එහෙමනම් ඒකක 300ක් ගත්තොත් ඒකක 300ක මිල වෙන්නේ, එහෙමනම් 300 වැඩි කරනවා ඒකක එක මිල 3000යි. ඒකකයක මිල වෙන්නේ 3000යි. එහෙමනම් අපි මෙතන ඒකක 300ෙන් 300 ඔබට පහසු වෙන්න සටහන් කරලා තියෙනවා. නමුත් මේ අතරතුරේ ඔබට පුළුවන් ඒකක අපි 100ෙන් 100 වගේ හඳුනාගත්තොත් පුළුවන් අපිට වැඩි කරලා හදාගන්න. ඔබ කොට් රූල් කොලේක නැත්නම් ප්‍රස්ථාර කොලේක වෙන ඇඳගත්තොත් පහසු වෙනවා. එහෙමනම් 3000ක් නම් එක ඒකකයක මිල 300දී අපි බලන්න නම් ඒකක 300 දි බලන්න අපි 300ෙන් වැඩි කරන්න ඕන. එහෙනම් 3 3 9යි. එහෙනම් 900000ක් වෙනවා 300 දි. එහෙනම් 300 දි වෙන්නේ 900000. ඊළඟට මේ විදිහට ඔබට පුළුවන් මේ හඳුනා ගන්න. ඊළඟට ඒකම ඒකක 600 දි 600 වැඩි කරන්න ඕන. ඒකකක මිල 3000යි 3000. එහෙනම් 1800000ක් වෙනවා 600 දි. 600 අපිට හඳුනා ගන්න පුළුවන් 1800000ක් ලෙස. ඒ වගේ ඔබට පහසු වෙන්න ඔබ ඕන නම් 200ෙන් 200 මේ මාක් කර ගන්න පුළුවන්. මම ස්ථාන දෙකක් ඔබට මේ විදිහට පෙන්වුම් කරේ. මේ විදිහට පුළුවන් පහුගිය පාඩම තුළදී මේ ඔබට වඩා පැහැදිලි කරා. ඒ නිසා ඔබට මම හිතන පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟට මුළු පිරිවැය. මුළු පිරිවැය හැදෙන්නේ මෙන්න මේ ස්ථාවර පිරිවැය සහ විචල් පිරිවැය වල එකතු වේ. එහෙමනම් මුළු පිරිවැය ආරම්භ වෙන්නේ මෙන්න මේ ස්ථාවර පිරිවැය එකතු වෙලා. ඒ ස්ථාවර පිරිවැයත් එක බලනකොට 300 දී ඒකක 300ක් සම්බන්ධයි. විචල් පිරිවැය එනවා මේක වැඩි කරාම 2000ෙන්. එහෙමනම් 600000ක් එනවා. එහෙනම් 600000ක් විචල්‍ය පිරිවැය. ඊළඟට මේ 600000 සහ මුළු පිරිවැය හැදෙන්නේ ස්ථාවර පිරිවැය වල එකතුවත් එක්ක 1200000ක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. නම් ඒකක 300 දී
මුළු පිරිවැය. ඊළඟට අපි 600 බැලුවොතින් 600 දී විචල්්‍ය පිරිවැය එන්නේ 2000 වැඩි කිරීම 600. එක ඒකකයක් 2000යි විචල්්‍ය පිරිවැය ඒකක 600. සඳහා එහෙමනම් 12 ලක්ෂයක් වෙනවා. 6න් අපි 600 වැඩි කරනවා 2000. බිඳු 5ක් තියෙනවා. 6 + 2 12යි 12 ලක්ෂයක්. එහෙනම් ලක්ෂ 12ක් වෙනවා විචල්්‍ය පිරිවැය. එහෙනම් විචල්්‍ය පිරිවැය ලක්ෂ 12යි ඒකම ස්ථාවර පිරිවැයත් එක්ක තමයි මුළු පිරිවැය හැදෙන්නේ. එහෙනම් ඒ ලක්ෂ 12 සහ මෙන්න මේ 6 ලක්ෂයත් එකතු වුණාට පස්සේ එහෙමනම් එනවා 18 ලක්ෂය. එහෙනම් 18 ලක්ෂයයි ඒකක 600 දී මුළු පිරිවැය. එහෙනම් අන්න ඒ අවස්ථාවේදී බලන්න අපිට හඳුනා ගන්න පුළුවන් ආදායම මුළු ආදායම සහ මුළු පිරිවැය රේඛාව කැපෙනවා. එහෙනම් ඒ ස්ථානයේ ඔබ දන්නවා සමච්ඡේද ලක්ෂය කියලා. එහෙනම් ඒකක 600 අවස්ථාවේදී 18 ලක්ෂයක් ලෙස වටිනාකම විය හඳුනා ගන්නට පුළුවන්. ඔබට සමහර විට ඔබ හිතනවා ඇති දැන් මේ 600ම ගත්තේ නැතත් ඔබට පුළුවන් ඒකක 200න් 200 අරගත්තට පස්සේ ඉතින් මේ විදියටම ඔබට සමච්ඡේද ලක්ෂය හඳුනා ගන්න පුළුවන්. ලකුණු කරලා මෙයත් පුළුවන් ඔබට ලක්ෂ 2 ඒ වගේ 2 ලක්ෂ 4 ඒ වගේ මාක් කරොත් ඒත් පුළුවන් ඔබට ස්ථාන අපි කීපයක් අරගෙන ඉතින්දී මාක් කරගන්න. ඒ කියන්නේ ලක්ෂ එමනම් ඒකක 200 දී නම් අපි 200 වැඩි කිරීම විචල්්‍ය පිරිවැය ඒකක එක මිල 2000යි ඒ ආදි වශයෙන් ඔබට පුළුවන් ලකුණු කරගන්න. පෙර පාඩමේ මේ ටික හඳුනාගත් නිසා තමයි මේ නැවතත් මේ වගේ ඔබට නැවත මතක් කරේ. ඊළඟට අපි බලමු ලාභ පරිමා ප්‍රස්ථාරය. ලාභ පරිමා ප්‍රස්ථාරය කියන්නේ සමච්ඡේද ලක්ෂ ඒකක ප්‍රමාණයත් ස්ථාවර පිරිවැය ප්‍රස්ථාරය තුල දැක්වීමෙන් පුළුවන් හඳුනා ගන්න ලාභ පරිමා ප්‍රස්ථාරය. එහෙමනම් ලාභ පරිමා ප්‍රස්ථාරයේ තරාකාරයටම ලාභ පරිමා ප්‍රස්ථාරය පිළිල කරන විට මෙතෙන්දී හඳුනාගත්ත අපි ස්ථාවර පිරිවැය 6 ලක්ෂයක් ලෙස. එහෙමනම් ස්ථාවර පිරිවැය 6 ලක්ෂයක් ලෙස මේ හඳුනා ගන්න මේ අවස්ථාවේදී ස්ථාවර පිරිවැය කියන්නේ විකුණු මේකක 6 ලක්ෂයට ඒ කියන්නේ ස්ථාවර පිරිවැයට ඉහළ මට්ටමකදී අපිට හඳුනා ගන්න පුළුවන් ලාභයක් ලෙස. එවනම් ඒ ආකාරයේදී අපිට මේ පෙන්눔 කරන්න පුළුවන් මේ අලාභ අවස්ථාව මෙතෙන්දී හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඔබට එහෙමනම් මෙන්න මේ විදියට 600 ඒකක 600 දී කියන්නේ විකුණු මේකක 600 දී මෙතන විකුණු මේකක 600ට අඩු අවස්ථාවේදී අලාභයක් මේ වගේ හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මෙතනදීත් පුළුවන් ඒකක 600ට අඩුවෙන් නිෂ්පාදනය කරනවා නම් අලාභයක් හඳුනා ගන්න. ඒකම 600ට වැඩියෙන් නිෂ්පාදනය කරන අවස්ථාවේදී මේ වගේ ලාභයක් හඳුනා ගන්නට පුළුවන්. එහෙනම් ලාභ රේඛාව මෙන්න මේ ආකාරයට පිළිල කරාට පස්සේ පුළුවන් එහෙනම් අපිට ලාභ පරිමා ප්‍රස්ථාරය මේ විදිහට නිරූපණය කරන්න. එහෙනම් දරුවනේ ඔබට අද දවසේ හඳුන්වා දුන්නේ පිරිවැය පරිමා ලාභ ප්‍රස්ථාරයත් ඒ ඇසුරින්ම ලාභ පරිමා ප්‍රස්ථාරයත් ඔබට පෙන්눔 කරා. එවිට ඔබට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ලාභය හා අලාභ අවස්ථාව. එහෙනම් මෙතින්දී රේඛාවේ මේ රේඛාව විකුණු ඒකක මට්ටම අර විදිහටම පෙන්눔 කරන ඒකක ප්‍රමාණය ඊළඟට මේ පැත්තේදී ඊළඟට මේ සිරස් අක්ෂයේ පෙන්눔 කරනවා ස්ථාවර පිරිවැය පෙන්නුම් කරනවා ස්ථාවර පිරිවැයත් ප්‍රස්ථාරය තුල. තවදුරටත් ඔබ හඳුනාගත්තු තින් පිරිවැය පරිමා ලාභ ප්‍රස්ථාරයේදී ඔබ දන්නවා මුළු පිරිවැය හා මුළු විකුණුම ආදායම කැපි යන ස්ථානයේ තමයි අපි හඳුනාගත්තේ සමච්ඡේද ලක්ෂය ලෙස. ලාභ සැලසුම් කිරීමේදී කියන්නේ ව්‍යාපාරය අනාගතයේදී උපයා ගැනීමට සැලසුම් කරන ලබන ලාභය සඳහා අවශ්‍ය විකුණුම් ප්‍රමාණය තීරණය කිරීම සඳහා මෙන්න මේ සමච්ඡේද ලක්ෂ විග්‍රහය ප්‍රයෝජනවත් වෙනවා. එහෙමනම් සමච්ඡේද ලක්ෂ විග්‍රහය භාවිත කළ කිසියම් ඉලක්කගත ලාභයක් ලබා ගැනීමට අවශ්‍ය විකුණුම ආදායම හෝ විකුණුම් සංඛ්‍යාව ගණනය කරන්නට පුළුවන් වෙනවා. ඊළඟට සමච්ඡේද ලක්ෂය ගණනය කිරීමේදී සිදුවන්නේ ස්ථාවර පිරිවැයට සමාන දායකයක් ලැබෙන විකුණුම් මට්ටම තමයි තීරණය කරන්නේ. සමච්ඡේද ලක්ෂයේදී ඔබ දන්නවා ලාභයක් හෝ අලාභයක් නොලබන බව. දැන් මෙතෙන්දී ලාභයක් හෝ අලාභයක් දකින්නත් නෑ සමච්ඡේද ලක්ෂය තුල.
පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය පදනම් වෙනවා උපකල්ම කීපයක් මත ඒ කියන්නේ පිරිවැයයි පිරිවැය ඊළඟට ස්ථාවර හා විචාල පිරිවැය විදියට මේ ආකාරයට වෙන් කරන්න පුළුවන් කියලා උපකල්පනය කරනවා ඊළඟට දෙන්නද නිමව මට්ටම තුළ ස්ථාවර පිරිවැය නොවෙනස පවතිනවා කියන බවත් උපකල්පනය කරනවා ඊළඟට දෙන්නද නිමව මට්ටම තුළ ඒකක විචාල පිරිවැයත් ස්ථාවරයි කියන උපකල්පනයේ තියෙනවා ඒ කියන්නේ ඒකකයක් බැලුවොත් ඒකක විචාල පිරිවැය ඊළඟට නිෂ්පාදන ඒකකයක විකෘම් මිලත් ස්ථාවරයි කියන උපකල්පනයේ ඉන්නවා ඊළඟට භාණ්ඩ වර්ග එකක් පමණ සලකා බලන්නේ එමනම් ඒ ආකාරයේ මෙදී උපකල්පන මත පිළිගලා තමයි මෙය පිළියෙල කරන්නේ පිළිවෙල පරිමා විශ්ලේෂණය අදාළ නිමවු පරාසය තුළ පමණ යොදා ගන්න යොදා ගැනීම සිද්ධ වෙනවා කෙටි කාලින තීරණ ගැනීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන කළමනාකරණ ශිල්ප ක්‍රමයක් වත් මෙහි අර වගේ සීමාවන් අපිට දකින්නට පුළුවන් වෙනවා එහෙමනම් දරුවනේ ඔබ හා සාකච්ඡා කරා පිළිවෙල පරිමාණ ලාභ විශ්ලේෂණ අදාළව ගණනය කිරීම සහ ප්‍රස්ථාරයේ ඇතුළෙන් හඳුනා ගැනීම එක්කම ලාභ පරිමාණ ප්‍රස්ථාරය කොයි ආකාරයට පිළිවෙල කරන්න කියන එක පිළිබඳවත් එමනම් නැවතත් මෙවැනි අභ්‍යාස තුළින් ඔබ හා හමුවන තෙක් ඔබ සැමට ආයුබෝවන්.